ගමන් මේ මම පාරම්පරික සහකරණ හසිනි පාරම්පරික නමින් ක්‍රියාත්මක වෙන මේ දේශීය විවර්ග වගා කරන්නේ. එතකොට දැන්නට මම නාත්තණ්ඩියේ නම්බර් 1 වෙළඳ සංකීර්ණයේ කඩයක් පවත්වාගෙන යනවා. ඒ කඩේට දැන් මොකද ගොඩක් උදේද මේ මම කඩේට ආවම ගොඩක් අය මුලින්ම තිබුණේ ලොකු මේකක් කොමෙන්තාවක් මේ පාරම්පරික හාල් කැඳ කිව්වම ගොඩක් කට්ටිය බැලුවා මොකද්ද මේ කියලා. ඊට පස්සේ දෙන්නෙත් නැකයිලා පාණේ කරා මේක ඇත්තටම කොළ කැඳ එකක් හා සමාන ගුණ ගන්න පුළුවන්. කොළ කැඳ එකක් ගත්තොත් ඒ කියන්නේ අර හැමදාම කොළ කැඳ බොන්න බෑ. ඒකට පාරම්පරික හාල් වල තියෙන දිවැඩියා වනසන ගුණ ඒ වගේ වකඩු වලට ගොඩක් හිත කරා. මොකද දැනට මේ ලාංකිකයේ වශයෙන් මේ ලොකු තර්ජනයක් කියලා තියෙනවා පාරම්පරික ගොවියෝ. එතකොට මේ වැඩිහිටියන්ට බෝනෝන රෝග රාශියක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. එතකොට මේ ලෙඩ රෝග වලට ප්‍රධාන හේතුව වශයෙන් හොයාගෙන තියෙන අපේ ආහාර රටාව. එතකොට ඒ ආහාර රටාවට මම බැලුවේ මටත් මොකද්ද මේකට කරන්න පුළුවන්, මේ ලෙඩ රෝග වලින් පාලනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙන මොනවද කරන්න පුළුවන් ව්‍යාපාරයක් කියන එක මම හොයමින් ඉඳි තමයි මගේ තාත්තගේ ව්‍යාපාරේ මට දායාදයක් වශයෙන් හම්බුනේ. එතකොට ඒක මම වැඩි දියුණු කරගෙන එතකොට අර දේශීය හාල් වර්ග වගා කරගෙන යන අතරතුර මට හිතෙනවා මේකෙන් අපි කැඳ එකක් දුන්නොත් හොඳයි කියලා. ඉතින් නාත්තණ්ඩියාවට ප්‍රදේශයේ කියන නාත්තණ්ඩියාවට දැන් මුත් තැන් දෙක ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා ආදම්පා එතකොට ඒ වගේ කලාප වල මේ ස්ටෝල් පොඩියට හදාගෙන යන්න. ඉතින් දැනට මම මේක කරගෙන යන නාත්තණ්ඩිය නම්බර් 1 වෙළඳ සංකීර්ණේ එතකොට මට කඩයක් හම්බෙලා තියෙනවා එතන. ඒක නිසා එතන අර ලුකු ප්‍රවත්තාවක් තියෙනවා. දැන් මේ වෙනකොට දැන් උදේට කැඳ 25ක් 37 ප්‍රමාණයක් අනිවාර්යෙන් ඩේලි යනවා. ඒ කියන්නේ ඒක දැන් මම ඉස්සරහට හිතනවා මේක වැඩි දියුණු වෙයි කියලා. මොකද ඒගොල්ලන්ට ලුකු අවශ්‍යතාවයක් වුණා මේ කැඳ එක හරහා. යාළා කියන උදේ අර ගෑස්ට්‍රික් වගේ ලෙඩ රෝග ගොඩක් තිබුණයි කියලා. ඉතින් අර ඒ ලෙඩ රෝග ටික දැන් නැති වුණයි කියන එක මට දැන් දැනගන්න හම්බෙලා තියෙනවා. මටත් සන්තෝෂයි ඇත්තටම. ඒගොල්ලෝ ඇවිල්ලා මාත් එක්ක මේ ගැන කතා කරනකොට අර උදේ තිබුණ ලෙඩ රෝග ටික දැන් නැහැ කියලා. අර මම මුලින් කිව්වා වගේ අර බෝනෝන රෝගවලට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන අර අපේ ආහාර රටාව කියන එක මම කිව්වා. මොකද මට මේ දිනවල හම්බුණා පාසල් වල ළමුන් දැනුවත් කිරීමට. ඒ කියන්නේ අර ඉන්න මහල් ප්‍රදේශයේ ප්‍රාචීන එකම් පාරහල් හිමිකම් මන ළමා හිමිකම් පිළිබඳ කටයුතු කරන අයිය කෙනෙක්. ඉතින් අර එයා මට දිගින්දම කතා කරා මේක අපි ගිහිල්ලා අපි පාසල් වලට දැනුවත් කරමු කියලා. ඉතින් අර මම ඒක නිසා මම ගියා. දැන් මේ කළුහීනටිහාලේ මේ කැඳේ ගත්තමයි මං හදලා ඉස්ලාම් පාසලට ලබා දුන්නේ. එතකොට කළුහීනටිහාලේ කැඳ බීලා ළමයි කිව්වේ අපිට මේක ඇත්තටම උදේට අර විකල්පයක් විදිහට අම්මල පුරුදු වෙලා තියෙනවා. අර ඩස්ට් එක පිටියක ගහලා මේ ළමයින්ට දෙන්න. මොකද ළමයි කැමති නැහැ ගොඩක් ළමයි. මොකද ඒගොල්ලෝ කියනවා මේක අපි බොන්න කැමති නැහැ මට අම්මලා බලෙන් පොවනවා කියලා. අර පාම් පිටි වලට වෙලා තියෙන මේ වගේ දෙයක් අර අම්මලා තමයි බලෙන් මේ ළමයින්ට මේ පාම් පිටි කවන්නේ. අර මම ළමයින්ගේ ඉස්කෝලේ එදී ඇහුවාම කිව්වේ මේ බබාලා මොනවද උදේට කන්න කැමති ආහාර කිව්වාම කිව්වේ ප්‍රධාන වශයෙන් මඤ්ඤොක්ක කන්න ආසයි කිව්වා ගොඩක් අය. ඊට අමතරව කන්න ආසයි කිව්වා මේ බතල වගේ දේවල් කන්න ආසයි කිව්වා පොල් දාලා. තව එක මේ දුවෙක් කිව්වා මේ එයා හරි ආසයි කිව්වා අච්චිලා ගෙදර දිකාලා තියෙනවා කිව්වා කුරක්කන් වලට පොල් කිරි දාලා සීනි දාලා. ඉතින් අර ඒ වගේ ළමයින්ට අවශ්‍යතාවල් ගොඩක් තියෙනවා උදේට විකල්ප ආහාර පාන් එනුවට කන්න. ඉතින් අර ඒනට අම්මලා කැමති මේ ලේසියට පාන් මේ වාහනේ ඉස්සරහින් පාන් ටික අරන් දෙන්න. ඉතින් අර අපි මම ගිහිල්ලා කිව්වේ පාන් කුර මේ පාන් එනුවට කුරක්කන් වගේ දේවල් ඒ වගේම මේ ගොඩක් අය කැමති වට්ටක්ක වගේ පොල් දාලා කන්න. ඉතින් වට්ටක්ක වලට පොල් දාලා. ඉතින් අර ඒ වගේ ළමයින්ගේ අවශ්‍යතාවල් තියෙනවා. ඒක තේරුම් අරගෙන මේ අම්මලා දෙමව්පියන් ටික හැදෙන්න ඕන. ඉතින් අර ඊට ආමතරව උදේට මේ වගේ කැඳ වීදුරක් උදේට අර කිරේක වෙනුවට විකල්පයක් වෙනුවට අර බෝනෝන රෝග වලින් වැළකෙන්න පුළුවන් කරන්න. ඉතින් අර අම්මලා ඒ ගැන දැනුවත් වෙනවා. මම දකින්න මේක පාසලෙන් හදාගන්න පුළුවන්. ඒ නිසා පාසල් වල මේ ගුරුවරු දැනුවත් කරලා මේක පාසල් ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට අර ඒගොල්ලෝ තව දෙයක් කිව්වා මේ පාසල් වලදී මේ ඒ බබාලා මේ එයාලා කැමති කිව්වා හවසට ගෙදර ගිහිල්ලා පැලයක් හිටවන්න. ඉතින් අර ඒකට ප්‍රවණතාවක් හදලා දීලා නැහැ. මොකද ඒගොල්ලෝ හරි කැමති ගෙදර ගහක් කොළක් පවාගෙන මේ සුවදහමට එක්කහු වෙන්න. ඉතින් අර මම පාසල් ළමයින්ගෙන් ඇහුවාම කිව්වේ අපි හරි කැමති අපි මානසික ආතතියද හොඳ ඒ කියන්නේ වැඩිහිටියන්ගෙන් ඇහුවාම කිව්වේ ගුරුවරුන්ගෙන් ඇහුවාම කිව්වා ඒගොල්ලොත් කැමති මේක කරගෙන යන්න අමාරුකමක් තියෙනවා කියලා. මොකද දේශීය බීජ හොයාගන්න නැහැ කියලා. මම ඒකට විකල්පයක් වශයෙන් කිව්වා මම දැනට දේශීය බීජ ව්‍යාපෘතියක් පවත්වා ගන්නවා කියන ඌණ පෝෂක පළතුරු වර්ග වගා කරගෙන යනවා. ඒ නිසා මම කිව්වා පාසල් වලට මම ලබා දෙන්නම් කියලා. මොකද මගේ දැන් ව්‍යාපෘතියක් පොඩියට පටන් අරන් යනවා. ඒ කියන්නේ ලංකාවේ දැනට වන්ද වේගන එරමිනියා කරම බීජා බව මේ කරම බව දැන් නැහැ ළමයින්ට දකින්න. ඉතින් අර ඒ දේවල් මම දැන්ට වගා කරගෙන යනවා. ඉතින් අර ඒ වගේ පැල දෙන්නම් බබාලා ගෙවල් වල ගිහිල්ලා හිටව ගන්න. මේක ඉස්සරහට අපි අරන් යම් මේ බීජ කියන එක මම කිව්වා. ඉතින් අර ඒක නිසා මම හිතනවා ප්‍රමාණවත් කියලා මේ කතාව. ඒ කියන්නේ මේක ඇත්තටම රටේ හැමෝම දැනගන්න ඕන දෙයක්. මොකද මේක මේ පාසලෙන් මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ පොඩි විදියට මේ
කරගෙන යන්නට උදව් නම් වෙනවා අඩුයි. ඒ කියන්නේ අර කියනවා තමයි ගොඩක් අය මේක මේ කරනවා කරනකොට ඇත්තටම මට නම් එහෙම මේ ලොකු එකක් තියෙනවා රටේ ඇයි මේක මේක ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ. ඒ නිසා අපි ඉස්සරහට බලමු මොකක් හරි හොඳ වැඩක් කරලා. හරි, බොහොම ස්තුතියි.